කොහොමද ඔයාලට හැමෝම සතුටින්නේ ඔව් මොකද සතුටු නැත්තේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට අපි හැමදාමත් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ජයග්‍රහණ ඊයේ දිනේ ලැබූ ජයත් සමග මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක දිගට තරඟ 9ක් ජයගෙන අවසන් ඉතින් මුලින්ම අපේ කොල්ලන්ට සුබපතමු ශ්‍රී ලංකා ක්‍රිකට් පුනරුත්පත්තිය ලබයිද ඇයි මම මෙහෙම කතාවක් කිව්වේ මේ දෙයින් මම අදහස් කළේ කණ්ඩායමක් විදියට ලබන ජයග්‍රහණ ගැන නෙමෙයි සමහර ක්‍රීඩකයන්ගේ පෞරුෂත්වය ක්‍රීඩා විලාශයන් අපේ අතීත පුරාවෘත්තවලට සමාන කිරීමක් ගැනයි මේක කොච්චර දුරට සාධාරණද යන්න ඔබට බාරයි 2006න් 7න් පස්සේ අපේ ක්‍රිකට් ගැන කතා කරපුවාම මුලින්ම අපේ ඔළුවලට එන්නේ මොන වගේ නම්ද ඔව් 70කට 80කට වඩා කියයි සංග මහේල කියලා මේ අතරනොත් මහේල ජයවර්ධන කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිටිය තුල බිහි වූ අග්‍රගන්න පිටිකරුවෙක් ක්‍රිකට් පිටිය තුල මහේලගේ පිටිකරන රටාව ප්‍රවේගකාරී නොවුනත් අවසාන ලකුණු පූරුව තුල ඔහුගේ ඉනිම අති විශේෂුණු අවස්ථා අනන්තයි කාලයක් තිබුණ මහේල ලකුණු අතර සිටීම තරඟයේ ජයග්‍රහණයේ කල්තියා පෙරනිමිති කීමක් වගේ වුණා ඉතින් වර්තමාන කණ්ඩායම තුන මහේලගේ දැනුමට සමාන නොවුනත් ක්‍රීඩා විලාශය ඉවසිලිවන්ත ඉනිම සරල හැසිරීම හොඳ පන්දු රැකීම මේ කියන ගුණාංග තියෙන ක්‍රීඩකයෙක් ඔබේ මතකයට එන්නේ නැද්ද කෙනෙක්ට මගේ මතයට විරුද්ධ වෙන්න පුළුවන් ඒක ඔබේ අයිතිය ඔයා නිකන් කල්පනා කරලා බලන්න පැතුම් නිස්සංක තුල මේ කියන ගුණාංග අඩු වැඩි වශයෙන් නැද්ද කියලා දැනට වයස අවුරුදු 25ක් වන පැතුම් කියන්නේ දකුණත් පිටිකරුවෙක්. ඒ වගේම හොඳ පන්දු රකින්නේ. ඔහු ටෙස්ට් පිටිය තුල ඉනිම 15ක් තුල ලකුණු 537ක් ලබාගෙන තිබෙන්නේ එක් ශතකයක් වගේම අර්ධ ශතක පහක් සමගින්. ඒ වගේම එක් දින පිටිය තුල ඉනිම 33කට මුහුණ දීලා ලකුණු 1241ක් වගේම 141.36ක සාමාන්‍යයක් රඳවාගෙන ශතක 3ක් සහ අර්ධ ශතක 9ක් ලබාගෙන තිබෙනවා. ඔහු මුහුණ දුන් අවසන් තරඟ පහ තුල ලකුණු 300ක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම තුල නීතියක් වෙලා තිබුණු පෙරහැර සංස්කෘතියට තිත තැබීමට හොඳින් දායකුණු ක්‍රීඩකයෙක් තමයි පැතුම් නිස්සංක කියලා කියන්නේ මීළඟ තරගයේ අතරතුර ඔහුගේ පිටිකරන විලාසය ගැන පොඩ්ඩක් අවධානයෙන් බලන්න මං කියපු දේවල් බොරුද කියලා සමහර විට හෙට ඔහු බිඳුවට යන්නත් පුළුවන් ඒක ක්‍රීඩාවේ ස්වභාවය නමුත් පැතුම් කියන්නේ ඉතා ඉවසිලිවන්ත දිගු ඉනිමක් කරා යන ක්‍රීඩකයෙක් ඔහුගේ පාරවල් වල ඇති නිර්වද්‍යතාවය නිවැරදිව පන්දු ස්ථානගත කර ලකුණු ලබා ගැනීම අනවශ්‍ය කලබලයක් නොමැතිකම කොටින්ම කිව්වොත් පැතුම් කියන්නේ 100ක් ගැහුවත් අහා 100ක්ද ඉට්ස් ඕකේ බ්‍රෝ කියන ටයිප් එකේ ප්ලේයර් කෙනෙක් වර්තමානයේ තුල මම දකින්න විදියට පිටතරන් ග්‍රවුන්ඩ් එකට ගියහම ඇටිටියුඩ් මේ ප්ලේයර් පැතුම්. ඇටිටියුඩ් කියලා කියන්නේ ක්‍රීඩකයෙකුත් එක්ක ගේමට ඉන්න එකම නෙමෙයි. මේක බලන ඔයාට කියන්න පුළුවන් අම්මෝ හැලි ලිව්ව ඇති කියලා. කමක් නැහැ. මොකද ජයග්‍රහණ ලැබුවත් ලෝකෙම අපේ කොල්ලන්ව අගයන්නේ නැත්තම් ලාංකීය ප්‍රේක්ෂකයන් විදියට අපිවත් ඒ දේ කළ යුතුයි. මොකද මේ මොහොතේ ඉන්දු බංගලි ප්‍රේක්ෂකයන් සමාජ මාධ්‍ය තුල අපේ කොල්ලන්ගේ දක්ෂතා හැල්ලුවට ගන්න එක නවත්තලා නැහැ. මම දන්නවා ලංකාවේ සෑහෙන පිරිසක් සමාජ මාධ්‍ය භාවිත කරනවා කියලා. ඒත් ඇයි අපේ උන්ට බැරි ICC හරි වෙන මොනයම් හරි සමාජ මාධ්‍යයක් තුල අපේ ක්‍රිකට් ගැන පෝස්ට් එකක් දැම්මොත් ඒකට කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න බැරි ඉන්දියාවේ ක්‍රිකට් ගැන වැලි කැටයක් වැටුණත් එක පැයක් යන්නත් කලින් කොච්චර පොසිටිව් දේවල් වැටෙනවද දැන් කියන්න එපා ඉන්දියාවේ පොපියුලේෂන් එක වැඩි කියලා ඇයි අපේ නැද්ද අපෙත් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා හැබැයි කරන්නේ බයද ලැජ්ජාවද ගාණක් නැතිකමද කියන එක ඇත්තටම තේරෙන්නේ නැති දෙයක් ලෝකෙට බම්බු ගහගන්න කියලා අවසන් තරගයක් ජය ගන්න කියලා අපි අපේ කොල්ලන්ට සුබපතමු. ඉතින් සුසුකම් ලැබීමේ තරගාවලිය අවසන් මහා තරගේ පවත්වන්නේ නෙදර්ලන්තය සහ අපරාජිත ශ්‍රී ලංකා කණ්ඩායම අතර. සුදු මහත්තුරුන්ව මේ තරගාවලිය අපිට හම්බෙන්නේ දෙවනි පාරට. ජූලි 9 වෙනිදා හරාරේ පිටිය තුල තමයි අවසන් තරගේ පැවැත්වීමට නියමිත වෙලා තියෙන්නේ. වර්ෂාව තුලින් කිසිදු බලපෑමක් එල්ල වෙන්නේ නැහැ. ඒ වගේම උෂ්ණත්වය පවතින්නේ සෙල්සියස් අංශක 8ත් 23ත් අතර ප්‍රමාණයක. පැයට කිලෝමීටර් 10ක පමණ සුළං වේගයක් පවතිනවා. කලින් තරඟවලට සාපේක්ෂව මේ තරඟයේදී වේග පන්දුවට වැඩි සහයක් දක්වන එකක් නැහැ. කොහොම වුණත් කාසියේ වාසියේ දිනුවොත් පළමුව පන්දු යැවීම නුවණට හුරු දෙයක්. මොකද නෙදර්ලන්තයේ සතුවත් හොඳ පන්දු යැවීමේ බලෑණියක් තිබෙනවා වගේම ඔවුන්ද මෙම අවස්ථාවේ පසුවන්නේ ඉතාමත් හොඳ ජයග්‍රාහී මානසිකත්වයකින්. කෙසේ නමුත් අපිට පළමුව පන්දුවට පහර දීමට සිදු වුණොත් ලකුණු 300ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම අනිවාර්ය දෙයක්. මොකද මේක අවසන් මහා තරඟය. ඒ වගේම නෙදර්ලන්ත කණ්ඩායම ජයග්‍රහණය නිකම්ම දෝත පුදලා දීලා යන්නේ නැහැ. කතා කරන්න තරම් ලොකු ඉතිහාසයක් නැති වුණත් දෙරට අතර දැනට පවත්වා ඇති මුළු එක් දින තරඟ සංඛ්‍යාව 4ක් වෙන අතර මෙම තරඟ 4ම ජය ගැනීමට සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම. කොදෙව් තරඟය තුල ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් කිහිපයක් සිදු කරත් අවසන් තරඟය තුල නැවතත් සුපුරුදු කණ්ඩායමම ක්‍රීඩා කරවයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මෙම තරඟය තුල වනිදුගේ සහ දනාගේ පැමිණීම අනිවාර්ය දෙයක්. ඉතින් හදවතින්ම ඔබ ඔබේ කණ්ඩායමට සුබපතන්න. සැබෑ ප්‍රේක්ෂකයෙකුගේ වගකීම එයයි. තව විශේෂ දෙයක් සිම්බාබ්වේ කියන්නේ ලංකාවේ වගේම හරි අපූර්ව ප්‍රේක්ෂකයන් ඉන්න රටක්. ලෝක කුසලාණයට යන ගමන් මගේදී සිම්බාබ්වේ කණ්ඩායම ඉවතට 20 වුණත් ඔවුන්ගේ මව් රටට අමතරව තරගාවලිය පුරාවටම ඔවුන් වැඩිපුරම සහය දැක්වුවේ අපේ කොල්ලන්ට. ඉතින් අවසන් මහා තරගයේදී ලාංකීය කණ්ඩායමට අපේ ප්‍රේක්ෂකයෝ තරම් නැති වුණත් සැලකිය යුතු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබීමට ඇති බවයි විදේශ මාධ්‍ය ප්‍රකාශ කරන්නේ. අතීත මතකත් සමග යුරෝපා දඩයමේ යන සිංහ කොල්ලන්ට අපගෙන් උණුසුම් සුබපැතුම්. ඉතින් දවසින් දවස අලුත් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙන දැනට ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ධනිස් සජීවන.